සුබ දවසක් වේවා ආදරම් මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ යම් කිසි ආකාරයෙන් ක්‍රමවේදයක් උපුටාගෙන ඒක අල්ලගෙන ජීවත් කරවන්න දැනගන්නට ඕනේ සුවිශේෂයේ නැත්නම් කේවීම තියෙන්නේ ඒකටයි ඒ නිසා එපිසරුන්ගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි වගන්තියේ සිට මෙන්න මෙහෙම මේ කියනවා මොනවද කියන්නට යන්නේ එකිනෙකා කෙරෙහි කරුණාව දයනුකම්පාව ඇතිව සිටිය දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඔබට කමා කළක් මේ ඔබත් එකිනෙකාට කමා කර ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වන බැවින් වුන් වහන්සේ මෙන් වන්නට උත්සාහ කරන්න ක්‍රිස්තුස් වහන්සේ අපට ප්‍රේම කොට මිහිරි සුගන්ධ පූජා යාගයක් හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළක් මෙන් ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න එදු රත්නමේ තාත්ති පුදියදී පැහැදිලිවම කියනවා ආත්මාර්ථකාමීත්වයෙන් තොර ප්‍රේමයක් කරන්නට එනිසා මේ ඔබට මොනවද අනිත් කෙනා කරන්නට යන්නේ කියන එකට වඩා මට මොනවද අනිත් කෙනාට කරන්න පුළුවන් කියන එක හොයන්නයි දැන් තියෙන්නේ එතකොට තමයි රත්නම්මේ තාත්ති පුතේදුවේ ඔබට මට මොන තත්වයේ තුල හිටියත් ඒගොල්ලන්ට ආදරය කරන්න පුළුවන් වෙනවා සමහර වෙලාවට ඒගොල්ලෝ දුර්වල වෙන්න පුළුවන් හොඳ වෙන්න පුළුවන් පෝසත් වෙන්න පුළුවන් දුප්පත් වෙන්න පුළුවන් ශුද්ධවන්ත වෙන්න පුළුවන් පෞකාර වෙන්න පුළුවන් ඒගොල්ලෝ මොන තලයේ හිටියත් ඔබට ඒක බාධකයක් නෙමෙයි ඔවුන්ට ආදරය කරලා ප්‍රේම කරලා ඔවුන්ට අවශ්‍ය කරන සමාව දානය කරලා සෙනෙහස පූජා කරලා ඔබේ ජීවිතේ උත්තරීතර පූජාවක් බවට පත් කරගන්න හින්සම් මෙන්න මේ කාර්යය තමයි දෙවියන් වහන්සේ ඔබමා වෙනුවෙන් කරේ ජේසු පුතා තුලින් ඔබේ මගේ තරාතිරම් බලබල උන්වහන්සේ පූජා වෙන්නේ නැහැ උන්වහන්සේ පූජා වුණේ සකල මනුස්ස සංහතිය වෙනුවෙන්ම ඒ නිසා ඔබ මේ මොහොතේදී පූජා වෙන්න ඔබගේ දුර්වල සහෝදරයා සහෝදරිය ස්වාම පුරුෂයා භාර්යාව අම්මා තාත්තා පුතාලා දුවලා මේ ඥාතීන් මේ වගේම පූජකයන් කන්‍යා සොහුයුරියන් මේ අය වෙනුවෙන් දුර්වලයි කියලා ඔබට දැනුනොත්කාරිය ඔබ පූජා කරන ආදරයක් පූජා වෙන ආදරයක් පරිත්‍යාගීශීලී ප්‍රේමයක් සමාවේ දෝවණයක් ඔබ ඇති කරගත්තොත් ඒ හැම මොහොතකදීම දෙවියන් වහන්සේගේ අනුහසත් උන්වහන්සේගේ මදහත්කාරකමත් උන්වහන්සේගේ බල පරාක්‍රමයත් උන්වහන්සේගේ ශෝභනකමත් ඔබේ ජීවිතෙන් දිස්වෙන්න පටන් ගන්නවා චිසුපෙහිදී.